අද මේ සභාවේ මේ සියලුම දේවල් බලාගෙන හිටියාම අපිට පේන්නේ එක දෙයක් කරු කතානායකතුමා. ඒ තමයි ජයග්‍රහණයකට පියවරු 1000යි. ජයග්‍රහණයකට පියවරු 1000ක් ඉන්නවා. හැබැයි පරාජය කියන්නේ අවජාතකයි. පරාජයට පියවරුවෙක් හොයාගන්න නැහැ. අද මේ සභාවෙත් ඒ වගේ මිනිස්සු සිය ගාණක් මැරිලා ඉන්නවා. ඒ මිනිස්සු සහනයක් හොයනවා. මේ පාර්ලිමේන්තුවේ දැඩි චෝදනාවක් කියලා එනවා රිෂාඩ් බදියුදුන් අමාත්‍යවරයාට එරෙහිව. ඒක සුළුපටු කාරණාවක් නෙවෙයි, ත්‍රස්තවාදයේ පෝෂණය කිරීම කියන එක. තමුන්නාසි සම්බන්ධවත් පහුගිය කාලෙම මේ පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳව මුළු රටේම ජනතාව බලාගෙන හිටිය කරු කතානායකතුමා. තමුන්නාසි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කියලා යම් වෙලාවක පෙනී හිටියා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී හිටිය වෙලාවේ තමුන්නාසිගේ විශ්වාස භංග වලට ගත වෙච්ච කාලේ විනාඩි 5යි 10යි. හැබැයි රටේ මිනිස්සු සිය ගාණක් මැරලා ඉන්න වෙලාවේ ආණ්ඩුවේ නැමැතිවරයෙකුට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවන් තමුන්නාසිගේ ඇස්සලින් කඳුල එනවා වෙනුවට කටින් කඳුල මට්ටමක් අද ඇති වෙලා තියෙන කරු කතානායකතුමා. ඒ නිසා කරුණාකරලා ඉල්ලනවා තමුන්නාසේගේ චුට්ටක් හරි ගෞරවය කියන එක ගෑවිලා තියෙනවා නම් කරු කතානායකතුමා, රටේ මිනිස්සු තමුන්නාසේ දිහා බලාගෙන ඉන්නවා. මේ තමුන්නාසේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටිය කතානායකවරයට අද වෙලා තියෙන්නේ මොකද්ද කියලා. තමුන්නාසේගේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් මිසක අගමැතිතුමාගේවත් ජනාධිපතිතුමාගේ ගෞරවය ඉවරයි දැන් රටේ. තමුන්නාසේට පුංචි හරි ගෞරවයක් තියෙනම් මේ විශ්වාස භංගයේ ගේන්න.